හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට ගෙනාවේ 2014 රිලීස් වුණ හින්දි රොමෑන්ස් ෆිල්ම් එකක්. මේකේ නම තමයි The War of Ishak. මේ කතාව ගැන මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මේකේ එක ගැහණු ළමයෙක් ඉන්නවා. එයා ගොඩක් ලස්සන, හොඳ අධ්‍යාපනයක් තියෙන කෙනෙක්. ඒ දෑවැද්දක් දෙන්න තරම් වත්කමක් නැති නිසා එයාව බලන්න ආපු ගොඩක් අය එයාව රිජෙක්ට් කරනවා. ඉතින් එයා සල්ලි ගොඩක් හොයන්න සුපිරි ප්ලෑන් එකක් ගහනවා. ඒ වගේම මේ ෆිල්ම් එකේ ගොඩක් ලස්සන ආදර කතාවකුත් තියෙනවා. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා හැමෝටම මේ සුපිරි කතාව රස විඳින්න. හොඳයි. අපි එහෙනම් කතාවට යමු. ගුල්රේස් කාදීර්. එහෙම නැත්නම් ෂෝට් ෆෝම් එකෙන් කුල්ලු. මෙයා තමයි අපේ කතාවේ කතානායිකාව. ඒ වගේම මෙයා තමයි කුල්ලුගේ තාත්තා අබ්දුල් කාදීර්. ඔන්න කතාව පටන් ගන්නෙ කෙල්ලෝ බලන්න කොල්ලා පවුලයත් එක්ක කෙල්ලෙක් ගෙදරට එන සීන් එකකින්. කොල්ලාගේ නම මොන්ටු. ඔන්න ඉතින් කට්ටියම ඇවිත් වාඩි වෙනවා. ගුල්ලු කට්ටියට බීම අරන් එනවා. අපේ වගේ ඉතින් බුලත් හෙප්පුව අරන් එන්නේ නැහනේ. වචනේ හරිනේද මං කිව්වේ? හරි කමක් නැහැ. ඔන්න ඉතින් ගුල්ලු බීම දෙද්දිම මොන්ටු යාට පපුව පෙන්නනවා. පේන විදිහට මොන්ටුගේ මුළු පපුවම තියෙන්නේ හાર્ට් එකක් විතර. ගුල්ලුත් ඉතින් හිස වනනවා. ඊට පස්සේ ගුල්ලුගේ තාත්තා ගුල්ලුට කියනවා මොන්ටුට එයාගේ පොත් පෙන්වන්න කියලා. ගුල්ලුයි මොන්ටුයි ඔන්න ඉතින් මෙතනින් යනවා. ඊට පස්සේ මොන්ටුගේ තාත්තා ගුල්ලුගේ තාත්තගෙන් අහනවා ඔයාගේ දුව වෙනුවෙන් කීයක් ඉතිරි කරලා තියෙනවද කියලා. ඔන්න ඉතින් ගුල්ලුගේ තාත්තාත් කියනවා ආභරණ වලට ලක්ෂ 3යි, කාර් එකකට ලක්ෂ 3යි, තව ස්ථිර තැන්පත් වල ලක්ෂ 9යි කියලා. මොන්ටුගේ තාත්තා මොන්ටුගේ අම්මා දිහා බලනවා. මොන්ටුගේ අම්මා ඒක මදි කියලා වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මොන්ටුගේ තාත්තා ආයෙ කියනවා ලක්ෂ 15ක් විතරද කියලා. ඉතින් ගුල්ලුගේ තාත්තා ගුල්ලුගේ අධ්‍යාපන සුසුකම් ගැන එයාලට කියනවා. ගුල්ලු ගොඩක් දුර ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් මෙයාලා කියන්නේ ලක්ෂ 15ක් මදි කියලා. ඉතින් ගුල්ලුගේ තාත්තා කියනවා තව ලක්ෂ 2ක් 3ක් වගේ හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මොන්ටුගේ අම්මා මොන්ටුගේ තාත්තට කියනවා රහසින් ගුල්ලු ලස්සනයි, හොඳ අධ්‍යාපනයක් තියෙනවා, කැමති කියන්නේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මොන්ටුගේ අම්මා මොන්ටුගේ තාත්තටත් කවලා එයාත් මොනවද මන්දා කනවා. එතකොටම මෙතනට ගුල්ලුයි මොන්ටු එනවා. මොන්ටු කියනවා අම්මේ අපි යමු කියලා. මට මෙයාලත් එක්ක සම්බන්ධකම් ඕනේ නැහැ කියලා එයා කියනවා. අම්මා අහනවා ඇයි පුතේ මොකද උනේ කියලා. මේකට ගුල්ලු තමයි උත්තර දෙන්නේ. ඔයාගේ මොන්ටු පුතා හොඳ ප්‍රෝඩාකාරයෙක්. ඔයාලා එවපු විස්තරවල තිබුණේ ඉංග්‍රීසි හොඳට පුළුවන් කියලා. ඒත් මෙයා බ්ලූ වලට බිලු කියලා කියනවා. ෆිල්ම් වලට ෆ්ලිම් කියලා කියනවා. මෙයා මගෙන් අහනවා බිලු ෆිල්ම් බලනවාද කියලා. අධ්‍යාපන සුසුකම් වල තිබ්බේ IIM උපාධියක් කියලා. IIM කියන්නේ Indian Institutes of Management. ඒත් මෙයා උපාධිය කරලා තියෙන්නේ International Institutes of Mebur Nagar. ඊට පස්සේ ගුල්ලු මොන්ටු ළඟට ගිහින් කියනවා Mr. Bad English Blue Film හොර උපාධිධාරී මොන්ටු අයියේ ඔයයි අපේ කාලේ නාස්ති කරන්නේ රස කැවිලි බිස්කට් මේ හැම දෙයක්ම. ඉතින් මේකට මොන්ටුගේ අම්මට තද වෙනවා. ඔන්න ඉතින් ඒ කස්ටියම මෙතනින් යනවා. ගුල්ලුටත් බැන බැන. හැබැයි මේ උණු දෙයට ගුල්ලුගේ තාත්තට නම් ගුල්ලුත් එක්ක තරහ ගිහින් වගේ. එයා කන්නේවත් නැතුව නිදාගන්න යනවා. දැන් ඔන්න උදේ වෙලා. ගුල්ලුගේ තාත්තා උදේම නැගිටලා කොෆි හදලා ගුල්ලුගේ රූම් එකට යනවා. ගිහින් කියනවා ගුල්ලු නැගිටින්න හත පහ වෙලා කියලා. ගුල්ලු ගුඩ් මෝර්නින් කිව්වත් ගුල්ලුගේ තාත්තා මොකුත් නොකිය මෙතනින් යනවා. ගුල්ලුගේ තාත්තා ගිහින් කෑම හදලා එවුනාට පස්සේ තමයි ඉතින් ගුල්ලු ලෑස්ති වෙලා එන්නේ. ඊට පස්සේ දෙන්නම වැඩට යනවා. ගුල්ලුගේ ස්කූටිය තමයි දෙන්නම යන්නේ. ගුල්ලු යන ගමන් ගොඩක් දේවල් කියනවා. ඒත් ගුල්ලුගේ තාත්තා නෝ කතා නෝ සීන. දැන් පෙනෙනවා ගුල්ලු වැඩ කරන ෂොප් එක. ඒ ෂොප් එකට එහා පැත්තේ රෙස්ටෝරන්ට් එකක නයිස් ලුක් එකක් තියෙන කොල්ලෙක් ටේබල් එකක ඉන්නවා. ගුල්ලු මෙහා දිහා බලන් ඉන්නවා. මෙතන ගුල්ලුගේ යාළුවත් ඉන්නවා. ගුල්ලු කියනවා එයා අපි දිහා නිකමටවත් බලන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ වගේ සුපුරි කොල්ලෙක්ට අපි වගේ කෙල්ලෝ පේන්නේවත් නැහැ කියලාත් කියනවා. එකපාරම ගුල්ලුගේ යාළුවා කියනවා එයා මේ පැත්තට එනවා කියලා. ඉතින් දෙන්නම ඒ දිහා බලන් ඉන්නවා. එයා ඇවිත් ගුල්ලුට අතරත දෙනවා. මේ කොල්ලගේ නම අම්ජද් බේක්. මෙයා ඉංග්‍රීසි වලින් ගුල්ලුට කියනවා මට මගේ අම්මට දෙන්න හොඳ සපත්තු ජෝඩුවක් ඕන කියලා. ගුල්ලු මෙයාගේ ඉංග්‍රීසි උච්චාරණයට ගොඩක් කැමති වෙනවා. කොල්ල කියනවා මම ඔයා දිහා ගොඩ කාලෙකින් නම් බලන් හිටියේ කියලා. ගුල්ලුත් කියනවා මමත් බලන් හිටියේ ඔයා කවදාහරි මේ කඩේට එයි කියලා. දැන් පෙන්නනවා අම්ජත්, ඒ කියන්නේ අර කොල්ල සහ ගුල්ලු කතා කරමින් ඉන්න දර්ශනය. අම්ජත් කියනවා එයා මාස 3කින් ඇමරිකාවට යනවා කියලා. කැලමැසු කියලා ටවුන් එකකට. ඉතින් එදාරයි ගුල්ලු කැලමැසු ගැන දේවල් ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන කටපාඩම් කරනවා. ඉතින් ඊට පස්සේ දවසේ දෙන්න හමු වුණාම ගුල්ලු වර කටපාඩම් කළ දේවල් කියනවා හරියට පොරක් වගේ. ආ සෝරි, පොරක් කියන වචන ෆීමේල් වර්ඩ් එක මොකද්ද? ආ දන්නයි පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්නකො. ඊට පස්සේ අම්ජත් කියනවා ඔයා ඇමරිකාව ගැන ගොඩක් දේවල් දන්නවා කියලා. ගුල්ලු කියනවා මගේ හීනේ උනේ ඇමරිකාව ගිහින් පාවාන් නිර්මාණය කරන එක ගැන ඉගෙන ගන්න කියලා. ඉතින් අම්ජත් කියනවා අපි දෙන්නටම එකට යන්න පුළුවන් කියලා. ඉතින් ගුල්ලු මේ සතුට ප්‍රකාශ කරන්නේ සෝන් එකකින්. දැන් අපට පේනවා වෙඩින් එකෙන් පස්සේ සීන් එකක්. මෙතන නිවේදන කටයුතු කරන්නේ ගුල්ලු. මනමාලිගේ අම්මා හැමෝටම කාර් එක යතුරක් පෙන්නලා ඒක කපල් එකට දෙනවා. මනමාලිගේ මාමා රත්තරන් ඔරලෝසු දෙකක් දෙනවා. ඒ වගේම මනමාලිගේ තාත්තා ගුල්ලුගේ තාත්තට කියනවා මම කෝටියක් සල්ලි වලින් දුන්නා කියලා. මේ සීන් එකට අම්ජත් ඇවිත් එයා ගුල්ලුට කතා කරනවා. ඉතින් ගුල්ලු මනමාලිගෙන් එයාලට හම්බුණු කාර් එකේ කී එක ඉල්ලන්
අමිජත් එක්ක ඒ කාර් එක ඇතුළට ගිහින් කතා කරනවා. අමිජත් කියනවා එයා පවුලයාත් එක්ක ගුල්ලුව බලන්න එන්නම් කියලා. ඔන්න ඉතින් දැන් සීන් එකේ ගුල්ලුයි ගුල්ලුගේ තාත්තයි අමිජත් ඇතුළ එයාගේ පවුලයා ඉන්නවා. අමිජත්ගේ තාත්තා කියනවා අපිට දෑවැදි මුකුත් එපා කියලා. ඉතින් ගුල්ලුගේ තාත්තා මේකට මාර හැපි. ඊට පස්සේ අමිජත්ගේ තාත්තා කියනවා අපිට පොඩි උදව්වක් කරන්න කියලා. ඉතින් ගුල්ලුගේ තාත්තා තහනවා ඒ මොකද්ද කියලා. ඉතින් අමිජත්ගේ තාත්තා කොලයක් දෙනවා. ගුල්ලුගේ තාත්තා මේක බැලලා ආ ලක්ෂ 8යි කියලා කියනවා. අමිජත්ගේ තාත්තා කියනවා ලක්ෂ 8ක් නෙමෙයි ලක්ෂ 80ක් කියලා. මේකට නම් ගුල්ලුටයි ගුල්ලුගේ තාත්තටයි දෙන්නට පුදුමයි. අම්ජත්ගේ අම්මා කියනවා ඔය කොලේ තියෙන්නේ අපි අම්ජත් වෙනුවෙන් කරපු හැම වේදබක්ම කියලා. ගුල්ලු කියන අම්ජත්ට ඔයා කවදාවත් මට මේ ගැන කිව්වේ නැහනේ අම්ජු කියලා. ඒතර අම්ජත්ගේ තාත්තා අහනවා ඔයාලා දෙන කලින් කතා කරලා තියෙනවද කියලා. ගුල්ලුත් කියනවා කතා කරලා තියෙනවා අත්තල්ලන් ඉඳලා තියෙනවා කියලා. අම්ජත්ගේ අම්මා කියනවා ඒත් මේක වෙන්නේ අපේ කැමැත්තෙන් තමයි කියලා. ඉතින් ගුල්ලු අම්ජත්ට කියනවා මම සපත්තු කඩේක වැඩ කරන කෙනෙක් මම ලක්ෂ 80ක් කොහොමද හොයන්නේ කියලා. ඉතින් ගුල්ලුගේ තාත්තත් කියනවා ලක්ෂ 80ක් අපට ගොඩක් අමාරුයි ලක්ෂ 15ක් වගේ නම් තියනවා කියලා. මේකට අම්ජත්ගේ අම්මා කියනවා ලක්ෂ 15කින් ඇමරිකාව සටහන් පතක්වත් ගන්න බෑ කියලා. ගුල්ලු අම්ජත්ට කියනවා අම්ජු මොන හරි කරන්න කියලා. ඉතින් අම්ජත් කියනවා තාත්තේ මගේ අධ්‍යාපනයට යන්නේ ලක්ෂ 60ක් විතරනේ ඇයි ලක්ෂ 80ක් ඉල්ලන්නේ ඒක අසාධාරණයි කියලා. ඉතින් මේකට අම්ජත්ගේ අම්මා එයාට කෑ ගහනවා. ගුල්ලු එකපාරම එයාතේ තිබ්බ බීම එකෙන් අම්ජත්ගේ මූණට ගහලා ඒ හැමෝටම එතනින් යන්න කියලා. එදාට ගුල්ලු එයාගේ ලැප් එකෙන් නඩුවක් දිහා බලන් ඉන්නවා. ඒකේ පෙන්නන්නේ වයිෆ් කෙනෙක් එයාගේ හස්බන්ඩ්ට විරුද්ධව දාපු නඩුවකින් ලැබුණු ජයග්‍රහණයක් ගැන. මෙතෙන්දී 498 කියලා වගන්තියක් ගැන කියවෙනවා. ඒක මොකද්ද කියලා ඉස්සරහදි තේරෙවි. දැන් සීන් එක පනිනවා ගුල්ලු එයාගේ තාත්තයි හොඳට කන දර්ශනයකට. ඔව් සමාවෙන ඇත්තටම මෙතන කන්නේ ගුල්ලුගේ තාත්තා විතරයි. තාත්තට කන්න දීලා ගුල්ලු පොඩි ගේමක් ගහන්නයි හදන්නේ. ඉතින් තාත්තා අහනවා ඔයා මොකටද ලෑස්ති වෙන්නේ කියලා. ගුල්ලු කියනවා මට කසාද බඳින්න ඕන නැහැ. මොකද හැම කොල්ලෙක්ම බලන්නේ දෑවැද්ද ගැන. ඉතින් මට සැලැස්මක් තියෙනවා කියලා. ගුල්ලු කියනවා අපි ඉස්සෙල්ලාම අපේ පෙනුම වෙනස් කරගමු. මගේ බයෝඩේටා එක විවාහ අපේක්ෂකෙන් ඉන්න වෙබ් අඩවික දාමු. කට්ටිය පෝලිං ගහයි වෙන්නේ එතකොට. අපි එයාලව ඉන්ටර්විව් කරලා හොඳම දෑවැදි පෙරේතව තෝරගමු. ඊට පස්සේ බොරු උත්සවයක් තියලා එයාව බඳිනවා. ඊට පහුවෙන්නේ තම 498 වගන්ති යටතේ දෑවැදි හිරියර නඩුවක් එයාට විරුද්ධව දාමු. හිරේයනෙකින් බේරෙන්න එයාලා අපිත් එක්ක උසාවියෙන් පිට අනිවාර්යෙන් ගනුදෙනුවක් කරයි. අපි එයාලගෙන් ලක්ෂ 80ක් සල්ලි වලින් ඉල්ලනවා. එයාලා අනිවාර්යයෙන්ම ඒක දෙයි. ඒ සල්ලි අරන් අපි නිව්යක් යමු කියලා. ඒ තාත්තා මේකට කැමති වෙන්නේ නැහැ. එයා ගුල්ලුට බැනලා එතනින් යමු කියනවා. දැන් අපිට පෙන්වනවා උදේ කාලේක දර්ශන. තාත්තා නැගිටෙද්දිම ගුල්ලු තේකක් අරන් එයාට දෙනවා. ඊට පස්සේ අහපෝ ගුල්ලු එයාගේ ප්ලෑන් එක කියනවා. මෙහේ හැමෝම අපිව දන්නවනේ. අපි වෙන නගරයකට යමු. නම් වෙනස් කරලා හොර પાස්පෝර්ට් හදාගෙන කියලා. ඒ තාත්තා මේකට කැමති නැහැ. ඒත් ගුල්ලු වැඩේ අතරින් පාටක් නැහැ. එයා කියනවා දෑවැදි පෙරේතෙක්ගෙන් සල්ලි ටිකක් කඩා ගත්තාම මොකද වෙන්නේ කියලා. ඒ වගේම පෙන්නනවා ඉන්දියාවේ හැම පැයකට වරක්ම කාන්තාවක් මිය යනවා දෑවැද්ද නිසා කියලා. ඒත් එයාගේ තාත්තා තාමත් මේකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙන්නා වැඩට යනවා. ගුල්ලු තාත්තාව බස්සලා යද්දිම ගුල්ලුගේ තාත්තා වාහනයක හැප්පෙනවා. ගුල්ලු මේක දැකලා ස්කූටියක් දාලා මෙතනට දුවගෙන එනවා. ලොකු කේස් එකක් නම් නැහැ. දැන් පෙන්නනවා ගුල්ලුගේ තාත්තා ගෙදර ඉන්නවා. පේන විදිහට අත තමයි තුවාල වෙලා තියෙන්නේ. ගුල්ලු එයාගේ ෂොප් එකේ බොස්ට කෝල් කරලා කියනවා අද එන්නේ නැහැ බොස් කියලා. පේන විදිහට බොස් මේකට කැමති නැහැ වගේ. ඉතින් ගුල්ලුත් බොස්ට කියනවා මම අද එන්නේ නැහැ. මම වස් කරනවා නම් අස් කරන්න කියලා. ඉතින් මේ සීන් එකෙන් පස්සේ ගුල්ලුගේ තාත්තා ගුල්ලුගේ ප්ලෑන් එකට කැමති වෙනවා. දැන් දෙන්නම පෙනුම වෙනස් කරගෙන ලක්නව යනවා. ගිහින් ඒ හෝටල් එක නවතිනවා. ඊට පස්සේ ප්ලෑන් එක ස්ටාර්ට් අප් කරනවා. තාත්තා වෙබ් එකේ තියෙන ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා එයාලට වෙලාවක් දෙනවා ගුල්ලුව හමු වෙන්න පුළුවන්. මේ අතර ගුල්ලු කැමරා එකක් සෙට් කරනවා. ඉතින් කෝල් කරලා ඉවරලෙලා මෙයාලා කෑම කන්න හෝටල් එකේ මෙනු එක බලනවා. හැබැයි ඉතින් කෑම ගිනි ගන්නවා. ඉතින් මෙයාලා කෑම කන්න එළියේ පොඩි කඩේකට යනවා. මේ ඉන්නේ ඒ කඩේ අයිතිකාරයා තාරුක්. ඒ වගේම තාරුක්ටත් ගුල්ලුත් එක්ක හමුවක් තියෙනවා. මෙතනදී තාරුක් ගුල්ලුව දකිනවා. ඊට පස්සේ මෙතනට ගිහින් එයාලගේ බිල් එකට සල්ලි එපා කියනවා. ඒත් ගුල්ලු සල්ලි අහපව දෙනවා. ඒ තාරුක් ඒක ගන්නෙ නැහැ. හෙට ගුල්ලුත් එක්ක තියෙන හමුව ගැන තාරුක් ගොඩක් කියනවා. මේකට ගුල්ලුට ගොඩක් තරහ ගිහින් හෙට ඔයත් එක්ක තියෙන හමුව කැන්සල් කියලා එතනින් යනවා. ඔන්න ඉතින් පහුවදා උදේ තාරුක් එයාගේ පවුලයාත් එක්ක ගුල්ලුව හමු වෙන්න හෝටලයට එනවා. මෙතන තවත් ගොඩක් අය ඉන්නවා ගුල්ලුව හමු වෙන්න ආපු. ඉතින් තාරුක් එයාගේ කඩෙන් අරන් ආපු කෑම අර හැමෝටම බෙදනවා. ඊට පස්සේ තාරුක් ගුල්ලුත් එක්ක හමුව තියෙන රූම් එකට එනවා. ගුල්ලුට මේකට කේන්ති ගිහින් හෝටල් එකේ රිසෙප්ෂන් එකට කෝල් එකක් ගන්නවා. ඒ තාරුක් එතනට ගිහින් ගුල්ලුට කෑම වගේක් පෙන්නනවා. ඒ කෑම වල සුවඳට ගුල්ලු වහ වැටෙනවා. දැන් පෙන්නනවා තාරුක් සහ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මෙතනට ඇවිත්. ඉතින් තාරුක්ගේ තාත්තා දෑවැද්දට ඕන දේවල් කියනවා. රන් ආවරණ, AC මැෂින්, වොෂින් මැෂින්, කාර් එකක් වගේ දේවල් කියද්දි තාරුක් කියනවා එකපාරටම ඇති ඇති සාදේ නවත්තන්න කියලා. ඊට පස්සේ ගුල්ලුවේ හැම එකම ගාන එකතු කරලා කියනවා ලක්ෂ 40ක් කියලා. ඊට පස්සේ ගුල්ලුගේ තාත්තා සල්ලි දාපු බෑග් එකක් පෙන්නනවා. මේක තියෙන්නේ දිරාම් 340,000ක් කියලා. දිරාම් කියන්නේ ඩුබයි වල මුදල් ඒක. ඒත් මේ බෑග් එකේ ඇත්තම තියෙන්නේ print කරපු බොරු සල්ලි. ඊට පස්සේ ගුල්ලුගේ තාත්තා එයාලගේ කොන්දේසි ඉදිරිපත් කරනවා. විවාහය දවස් දෙකකින් වෙන්න ඕන. මොකද මම heart patient කෙනෙක්.
කොහෙදද කියන්න බෑ ආරාධනා පත්‍ර උත්සව මේ හැමදේම බොරු වේදම් විවාහය මේ කාමරදේම වෙන්න ඕන කියලාත් කියනවා ඉතින් තාරුගේ තාත්තා මේකට කැමති වෙනවා ගුල්ලුගේ තාත්තා කියනවා එහෙනම් කසාදේ අනිද්දා කියලා ඉතින් තාරුක් කියනවා සරල විවාහයකට මම කැමති ඒත් මට ගුල්ලුත් එක දවස් තුනක් ඕන කියලා මේකට හැමෝම කලබල වෙනවා ඒ තාරුක් කියනවා අනිද්දා හෝලි උත්සවයනේ එදාට විවාහ උත්සව තියන්නේ නැහැ හෝලි සමරන විතරයි ඒ වෙනකම් මාත් එක්ක එමු කියලා ඒත් ගුල්ලු කැමති වෙන්නේ නැහැ අහපව තාරුක් කියනවා එහෙනම් මගේ ඥාති සොහිරියවත් අපිත් එක්ක එක්කන් යමු මගේ ආරක්ෂාවට කියලා ඒත් ගුල්ලු බෑ කියලා ගුඩ් බයි කියනවා ඉතින් තාරොක් එයාත් ගුඩ් බයි කියලා එයාගේ අම්මයි තාත්තයි එක්ක එතනින් යනවා. ඉතින් දැන් රෑ වෙලා. ගුල්ලුයි එයාගේ තාත්තයි වෙස්මාරු කරගෙන තාරොක්ගේ ගෙදර බලන්න යනවා. ඉතින් එයාලා ගොඩක් පොහසත් කියලා මෙයාලා දකිනවා. ඉතින් ගුල්ලු කියනවා වැඩේට හරියන්නේම තාරොක් තමයි කියලා. ඉතින් දැන් අපිට පෙන්වනවා තාරොක් සහ ගුල්ලු කතා කරමින් යනවා. ඊට පස්සේ හෝලු උත්සවයේ සමරන දර්ශනයකුත් පෙන්වනවා. දැන් සීන් එක මාරු වෙනවා තාරොක්ගේ ගෙදරට. මෙතන ඉන්නේ තාරොක් සහ ගුල්ලු විතරයි. තාරොක් ලක්ෂ 40ක් එයාට දීලා කියනවා මම ඔයාව බඳින්නේ සල්ලි හින්දා නෙමෙයි. ඒ හින්දා මට ඔයාගේ දෑවැද්ද එපා කියලා. මේ ලක්ෂ 40 අරන් ගිහින් ඒක කසාදේ දවසේ දෑවැද්ද විදියට අපේ තාත්තට දෙන්න කියලාත් කියනවා. ඉතින් ගුල්ලු ඊට පස්සේ එයා දැන් ඉන්න බොරු කොණ්ඩේ ගලවලා කියනවා අපි ඇත්තටම ආවේ ඔයාව බොරු දෑවැදි නදුවකට පටලවලා සල්ලි ගන්න කියලා. ඊට පස්සේ තාරොක් එයාව එළියට තල්ලු කරලා දානවා. ඒත් මේක ගුල්ලු දකින හීනයක් වගේ දෙයක්. ඉතින් ගුල්ලු තාරොක් දුන සල්ලි ටිකක් අරගෙන අහපව එනවා. ඉතින් දැන් ගුල්ලු තාත්තත් එක්ක කතා කරමින් ඉන්නවා. තාත්තා කියනවා තාරොක් ඔයාට ඇත්තටම ආදරේ කරනවා අපි එයාට ඇත්ත කියමු කියලා. ඒත් ගුල්ලු කියනවා බොරු પાස්පෝර්ට් බොරු නම් මේ හැම එකක්ම බොරු. ඒ හින්දා අපි තාරුක්ට ඇත්ත කිව්වොත් එයා අපිව හිරේ දායි කියලා. අපි ප්ලෑන් එකේ විදියට දිගටම වැඩ කරමු කියලා ගුල්ලු කියනවා. ඕන කසාදේ දවස. ඉතින් කීප දෙනෙක් විතරයි මෙතන ඉන්නේ. මෙතන චාරිත්‍ර කරන්නේ මනමාලි සහ මනමාලයා විසින්මයි. ඉතින් හනිමුන් නයිට් එකෙන් බේරෙන්න ගුල්ලු පොඩි ප්ලෑන් එකක් ගහලා. එයා තාරුක්ට සිහි නැති වෙන බෙහෙතක් දාපු කෑමක් කවනවා. ඉතින් තාරුක්ට සිහි නැති වුණාට පස්සේ මේ දෙන්න මෙතනින් පැනලා යනවා. උදේ තාරුක් අවදි වෙනවා. දොරට තට්ටු කරන ඇයිලා එයා ගිහින් බලද්දි පොලිසිය කෙනෙක් ඇවිත්. එයා කියනවා ඔයාගේ බිරිඳ ඔයාට විරුද්ධව දෑවැදි නඩුවක් ගොනු කරලා කියලා. ඊට පස්සේ තාරොක් එයාගේ මිත්‍ර නීතිඥයෙකුට කෝල් කරලා සිද්ධිය කියනවා. දැන් සීන් එකේ පෙන්නවා පොලිස් නිලධාරියා තාරොක්ගේ පවුලේ අය සහ අර තාරොක්ගේ මිත්‍ර නීතිඥයා ගෙදර ඉන්නවා. පොලිස් නිලධාරියා අර ගුල්ලු වීඩියෝ කරලා තිබුණ දේ එයාලට පෙන්නවා. තාරොක්ගේ නීතිඥයා අහනවා අපිට උසාවියෙන් පිටත මොකුත් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් පොලිස් නිලධාරියා කියනවා එහෙනම් මට ලක්ෂ 40ක් ඕන නැත්නම් 498 වගන්ති යටතේ ඔහෙලට විරුද්ධව නඩු දානවා කියලා. ඊට පස්සේ නීතිඥයා මෙයාලට පැහැදිලි කරනවා මේ සිද්ධියේ තියෙන බරපතලකම. ඔහු තාරුක්ට කියනවා පොලිස් නිලධාරියා ඉල්ලන ගාන දීලා මේ ෂේප් කරලා දාන්න නැත්නම් ඔයාලට අවුරුදු 6ක් හිරේ ඉන්න වෙයි කියලා. ඒ තාරුක් මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා මම ওই යක්ෂණියව අල්ල ගන්නවා කියලා. මේ අතර ගොල්ලෝ තාරුක්ගෙන් ලක්ෂ 40ක් ඉල්ලලා කියනවා ඒක දුන්නොත් නඩුව ඉල්ලාස් කර ගන්නවා කියලා. ඉතින් අර නීතිඥ තාරුක්ගේ යාළුවා ගොල්ලෝ කියපු තැනට ගිහින් සල්ලි තියලා යනවා. ගොල්ලෝ හැංගිලා ඉඳන් ඇවිත් සල්ලි ගද්දිම තාරුක් වෙස්සලාගෙන මෙතනට එනවා. එයා ගොල්ලෝ අල්ල ගන්න try කළත් ගොල්ලෝ මෙතනින් පැනලා යනවා. දැන් පේනවා ගොල්ලෝ සහ තාත්තා ට්‍රේන් එකෙන් යනවා. මෙයාලගේ ප්ලෑන් එක සාර්ථකයි. ඒත් ගුල්ලුට නම් තාරුක්ව මැවිලා පේනවා. මේ අතර තාරුක් එයාගේ තරහ නැති වෙන්න එළවලු කපමින් ඉන්නවා. එතකොටම තාරුක්ගේ ඥාති සහෝරිය තාරුක්ට කෑ ගහලා කියනවා මම එයාව හොයාගත්තා කියලා. එයා ගුල්ලුගේ Facebook ගිණුම පෙන්නනවා. මේ අතර ගුල්ලු කළු කඩකාරයෙකුට එන්න කියනවා. එයා කියනවා මගේ ළඟ කෑෂ් වලින් ලක්ෂ 80ක් තියෙනවා. ඒ ටික මට බැංක් account එකට deposit කරගන්න ඕන කියලා. ඉතින් කළු කඩකාරයා කියනවා ඩීල් එකට මට 120ක් ඕන කියලා. උල්ලු මෙතෙන්දි කියනවා මම මේකට කැමතියි. හැබැයි සල්ලි account එකට දැම්මට පස්සේ තමයි මම සල්ලි කෑෂ් වලින් දෙන්නේ කියලා. මේකට අර පුද්ගල මුලින් අකමැති වුණත් පස්සේ කියනවා සල්ලි account එකට දාලා පැය භාගයක් ඇතුළත මගේ මිනිස්සු මෙහෙට එයි කෑෂ් ටික ගෙනියන්න කියලා. ඊට පස්සේ එයා යනවා. මේ අතර තාරොක් ගුල්ලුගේ Facebook account එකේ හොයාගත්ත තොරතුරු අනුව ගුල්ලු හොයන්න හයිද්‍රාබාද් යන ලෑස්ති වෙනවා. මේ ගමන්ට තාරුගේ මිත්‍ර නීතිඥ යාළුවත් යනවා. දෙන්නම සපත්තු කඩ රාශියකට ගිහින් ගුල්ලෝ හොයන්න try කරත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ අතර ගුල්ලෝ ඇමරිකා යන වීසා ගන්න පොලිමේ ඉන්නවා. එයාට තාරුක්ව මැවිලා පේනවා. ඉතින් ගුල්ලෝ අන්තිමට තීරණය කරනවා ආපහු ලක්නව ගිහින් මේ ලක්ෂ 80ම තාරුක්ට දෙන්න. ඒත් මේකට එයාගේ තාත්තා කැමති වෙන්නේ නැහැ. ප්ලෑන් එක තිතරම සාර්ථක වෙලා නිසා අපි ඇමරිකාවට යමු කියලා තමයි තාත්තා කියන්නේ. ඒත් ගුල්ලෝ කියනවා තාරුගේ හිත රිදවලා මට ඇමරිකා යන්න ඕන නැහැ කියලා. ඉතින් දෙන්නම අන්තිම ගොල්ලුගේ තීරණයට එකඟ වෙනවා. ලක්නව ගිහින් තාරුක්ට හපව සල්ලි බාර දෙන්න. මේ අතර තාරුක් සහ යාළුවා කෑම කද්දී තාරුක් දකිනවා ගොල්ලුගේ FB account එකේ තිබුණු ෆොටෝ එකේ ගොල්ලු ඇඳන් හිටියා වගේ ඇඳුමක් ඇඳ යන ගැහණු ළමයි තුන්දෙනෙක්. ඉතින් දෙන්නම මෙතනට දුවනවා. තාරුක් ගොල්ලුගේ යාළුවට කතා කරලා ගොල්ලුගේ ෆොටෝ එකක් පෙන්නලා එයාව දන්නවද කියලා අහනවා. ඉතින් එයා ඔව් කියනවා. තාරුක් කියනවා එයා මේ මාසේ Facebook queen විදියට තේරිලා තියෙනවා. අපිට එයාගේ address එක දෙන්න පුළුවන්ද කියලා. ඉතින් එයා තාරුක්ට address එක දෙනවා. මෙතර ගුල්ලු තාත්තත් එක්ක අහපව ලක්නව යන්න ලෑස්ති වෙනවා. මෙතර ගුල්ලුට අර කළු කඩකාරයා කෝල් කරලා කියනවා ඔයාගේ සල්ලි account එක දැම්මා කියලා. තාරුක් සහ යාළුවෝ ගුල්ලුගේ ගෙදර ගියත් එයාලා එහෙ නැහැ. ඉතින් අසල්වැසියෙක් කියනවා එයාලා බඩුත් පැක් කරගෙන ට්‍රේන් ස්ටේෂන් එකට ගියා කියලා. දෙන්නම අහපව යනවා ට්‍රේන් ස්ටේෂන් එකට. දැන් පේනවා ගුල්ලු සහ තාත්තා ට්‍රේන් ස්ටේෂන් එකේ ඉන්නවා. එයාලා තුන්වෙනි පන්තියේ ටිකට් ඉල්ලුවා. තුන්වෙනි පන්තියේ පිරිලා හින්දා
පළමුනි පන්තියේ ටිකට් ගන්න වෙනවා. මේ අතර තාරුක් සහ යාළුවා ගුල්ලු හොයනවා ස්ටේෂන් එකේ හැමතැනම. ගුල්ලු ට්‍රේන් එකේ ඉද්දී අර කළු කඩකාරයා මෙතනට ඇවිත් සල්ලි ඉල්ලනවා. ගුල්ලු අහනවා ඔයාට චෙක් එක හම්බුනේ නැද්ද කියලා. ගුල්ලු යන්න කලින් එයාලා ගුල්ලුගේ account එක තැම්පත් කරමු ගානට චෙක් එකක් ලියලා මෙයාලට ලැබෙන සලස්සලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒත් කළු කඩකාරයා මේ චෙක් එක පෙන්නලා කියනවා මට මේ චෙක් වලින් වැඩක් නැහැ මට ඕන කෑෂ් ටික කියලා. ඉතින් ගුල්ලු කියනවා සල්ලි තියෙන තාත්තා ළඟ එයා කන්න දෙයක් ගන්න ගිහින් කියලා. කළු කඩකාරයා ගුල්ලුට කියනවා එහෙනම් අපි එතනට යමු කියලා. ගුල්ලුත් එයාගේ බෑග් එක ගන්නවා ට්‍රේන් එක ගියොත් කියලා. හැබැයි ඇත්තටම සල්ලි තියෙන්නේ බෑග් එකේ. ඒ යන අතරතුර ගුල්ලු එකපාරම පැනලා දුවනවා. අර කට්ටිය පස්සෙන් එලවනවා. මේ අතර තාරුක් ගුල්ලුව දකිනවා. ඉතින් තාරුක් ගුල්ලු පස්සපස එලවනවා. එක තැනකදී ගුල්ලු කොටු වෙනවා. කළු කඩකාරයා ගුල්ලුට පිස්තෝලයක් දික් කරනවා. එතකොටම තාරුක් එයාට ගහනවා. එයාගේ පිටසටත් එක්කම. කොහොම හරි මෙතනට පොලිසිය එනවා දැකලා කළු කඩකාරයා ඇතුළු පිටස පැනලා දුවනවා. ඊපස්සේ ගුල්ලු තාරුක්ට සල් දීලා මෙහෙම කරන්න ඕනේ ඇයි කියලා කියනවා. කෙල්ලෙක් කොච්චර දක්ෂ වුණත් එයාට බඳින්න නම් අනිවාර්යෙන් දෑවැද්දක් ඕන නැත්නම් එයාට බඳින්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඔයා දන්නවද මම කීපාරක් දෑවැද්ද නිසා රිජෙක්ට් වුණාද කියලා එයා තාරුක්ගෙන් අහනවා. ඒ හින්දා මේ තීරණය ගත්තේ ඔයාව රිදවලා මට ඇමරිකා යන්න ඕන නැහැ කියලා ගුල්ලු කියනවා. එතකොටම තාරුක් යාළුවා ගුල්ලුගේ තාත්තාවත් අල්ලගෙන මෙතනට එනවා. ගුල්ලු තාරුක්ට කියනවා මම තමයි මේ සේරම සලසුන් කරේ තාත්තා මුකුත් කළේ නැහැ එයාව අතාරින්න කියලා. එතකොට මෙතනට පොලිසිය එනවා. පොලිසිය අහනවා මෙතන මොකද ප්‍රශ්න කියලා. තාරුක් යාළුවා කියනවා මේ දෙන්න අපිව රවට්ටන 180ක් කරන් පැන්න ඒ සල්ලි මේ බෑග් එකේ තියනවා කියලා. තාරුක් යාළුවා තාරුක්ට කියනවා ගුල්ලු මේ කරපු වැඩේට එයාට උපරිම දඬුවම් දෙනවා ඒක මුළු ඉන්දියාවේ කෙල්ලන්ට හොඳ පාඩමක් වෙයි කියලා. ඒ තාරුක් පොලිසිය අයට කියනවා මෙතන ප්‍රශ්නයක් නැහැ ඔයාලා යන්න කියලා. ඉතින් පොලිසිය අය මෙතනින් යනවා. ඊට පස්සේ තාරුක් ගුල්ලුව පැත්තකට කතා කරලා කියනවා මට හැම දෙයක්ම දැන් තේරුණා. ඒ වගේම ඔයා ආපහු සල්ලි දෙන්න ආවේ මට ආදරේ හින්දා. ඔයා මාව ඇත්තටම බඳිනවද කියලා. ගුල්ලුට ඒක විශ්වාස කරන්න බෑ. ඉතින් එයා කැමතිනවා. දැන් පෙන්නනවා ගුල්ලුගේ සහ තාරුගේ විවාහ උත්සවය. ඉතින් මේ සීන් එක ලයිව් බලන් ඉන්නවා එක්කෙනෙක්. එයා තමයි අම්ජත්. එයා ඉන්නේ තවත් කෙල්ලෙක්ගේ පවුලයත් එක්ක. අම්ජත්ගේ තාත්තා කියනවා අම්ජත් මෙයා කැමති දෑවැද්දට කෝටියක් දෙන්න කියලා. අම්ජත්ගේ අම්මා කියනවා එයාලට thank you කියන්න කියලා. ඒත් අම්ජත් නැගිටලා කියනවා මම අයිටම් එකක් නෙමෙයි ඔයාලට විකුණන්නවත් මෙයාලට මිලදී ගන්නවත් කියලා. මට කාගෙන්වත් දෑවැද්ද සල්ලි අරගෙන ඇමරිකා යන්න ඕන නැහැ කියලාත් එයා කියනවා. ඊට පස්සේ එයා ගෑනු ළමයිගේ පැත්තේ හැමෝටම sorry කියලා එතනින් යනවා. දැන් අපට පෙන්වනවා ගුල්ලු තාරුක් එක්ක එකතු වෙලා shop එකක් open කරන දර්ශනය. ඉතින් මෙතනින් තමයි මේ film එක ඉවර වෙන්නේ. ඔයාලා මේ film එකට කැමති නම් subscribe කරලා එකතු වෙන්න. අපි ආයෙ video එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.